अमेरिकावे 45 වන ජනපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුර කාලය ජනවාරි 20 වනදා දහවල් 12න් අවසන් වෙනවා. එතෙන් සිට අමෙරිකාවේ නව ජනපති බවට ජෝ බයිඩන් පත්වීමට නියමිතයි. ට්‍රම්ප් පාලනය නිමා වන මොහොතේදීම ඔහු ආරම්භ කළ දෙවන්ත ව්‍යාපෘතියක්ද නිමා වීමට නියමිත වේ තිබෙනවා. ඒ කිලෝමීටර 3145ක් දිග ට්‍රම්ප් වෝල් හෙවත් මෙක්සිකානු සහ අමරිකානු දේශ සීමාවේ තැනු දෙවන්ත ප්‍රාකාරයයි. වැඩ අවසන් නොවු මෙම ප්‍රාකාරයේ ඉදිකිරීම නවතා දැමීමට නියමිත වන්නේ තමන් බලයට පත් වූ සැනින්ම මෙය නවතා දමන බවට ජෝ බයිඩන් ලබා දී තිබූ පොරොන්දුව මතයි. මේ ට්‍රම්ප් වෝල් හි දැනට පවතින තත්වය සහ එම ප්‍රාකාරය නිර්මාණය සමග මතුවූ තත්වයන් පිළිබඳයි. මෙක්සිකෝව ඔස්සේ අමරිකාවට සංක්‍රමණිකයන් පිවිසීම වැළැක්වීම මෙම ප්‍රාකාරය නිර්මාණය කිරීමේ අරමුණ බවට පත්ව තිබුණා. වාර්ෂිකව ලක්ෂ 5-10 අතර පිරිසක් අමරිකාවට ළඟා වී තිබුණේ මෙම දේශ සීමාව භාවිත කරමිනුයි. අඩි 30ක උසින් යුතුව මෙම ප්‍රාකාරය කිලෝමීටර 3145ක දිගකින් ඉදි කිරීමට සැලසුම් කර තිබුණා. ඒ ඩොලර් බිලියන 15ක පිරිවැයක් දරමිනුයි. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුර කාලය අවසන් වන විට ට්‍රම්ප් වෝල්හි වැඩ අවසන් ව තිබුණේ 25%ක් පමණයි. ඒ අනුව කිලෝමීටර 724ක දිගකින් යුක්තව දේශ සීමා පෞරේ වැඩ අවසන් ව ඇති බවද දවල මන්දිරය නිවේදනය කළා. මෙතෙක් කිසිදු බාධාවක් නොතිබූ දේශ සීමාව තුළ මෙම දෙවන්ත වානේ ප්‍රාකාරය දැකගත හැකි වෙනවා. පෙරසවි වානේ වලින් නිර්මාණය කළ මෙම ප්‍රාකාරයේ කොටස් දේශ සීමාවේ කාන්තාරය තුල දැකගත හැකි වන්නේ දැවැන්ත කළු පැහැති ඉරක ආකාරයෙනුයි. අමරිකානු හමුදාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මෙම ප්‍රාකාරයේ වැඩි කොටසක් බිමවා තිබුණා. ට්‍රම්ප් වෝල් නිර්මාණයේදී යහපත් තත්වයන් මෙන්ම අයහපත් තත්වයන්ද මතුව ඇති බවයි ගාඩියන් වෙබ් අඩවිය පවසා. මෙම ප්‍රාකාරයේ වැඩ ඇරඹීම සමග අමරිකාවට වාර්ෂිකව පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉතිහාසයේ අවම මට්ටමට පත් වී තිබුණා. වාර්ෂිකව අමරිකාවට ළඟා වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයද 50%කින් පහත වැටි ඇති බවයි එම වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් ට්‍රම්ප් වෝල් නිර්මාණය සමග අයහපත් බලපෑම් රැසක්ද මතුව ඇති බව ජාත්‍යන්තර පරිසර සංවිධාන පෙන්වා දෙනවා. දුර්ලභ ජගුවරයන් වාසය කළ දේශ සීමා කලාපය මෙම පෞරෙන් වෙන්වීම සමග පිරිමි ජගුවරයන් අමරිකානු කලාපයටත් ගැහෙනු සතුන් මෙක්සිකානු කලාපයටත් වෙන් වී තිබෙනවා. 38 දිනකට සීමා වූ එම ජගුවරයන් බඳ වී යාම මෙම පෞරෙන් සහතික කරන බවයි පරිසරවේදීන් පවසන්නේ. දේශ සීමාවේ පැවති සුන්දර පරිසරයන් රසක්ම ට්‍රම්ප් වෝල් නිර්මාණ කිරීමේදී විනාශ වී තිබුණා. දේශ සීමාවේ පැවති ජල මූලාශ්‍ර රැසක්ම මේ සමග අතුරුදන් ව තිබෙනවා. මෙහි බරපතලම ව්‍යසනය බවට පත්ව ඇත්තේ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව වර්ධනය වීමයි. මෙම දේශ සීමාවේදී වසරකට 350 දෙනෙකු පමණ මරණයට පත්වනු ලබනවා. මේ වන විට එම සංඛ්‍යාව 500 ඉක්මවා පැවතීම විශේෂත්වය. ඒ දේශ සීමාවේ ප්‍රාකාරය මග හරිමින් අනතුරුදායක ස්ථානවලින් ගමන් කිරීමට තැත් කිරීම මතයි. කෙසේ වෙතත් බයිඩන් පාලනය ඇරඹීම සමග ට්‍රම්ප් පාලනය මෙන්ම ඔහුගේ ප්‍රාකාරයේද අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජෝ බයිඩන්ගේ එක් අත්සනකින් ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතිරි වීමට නියමිතයි. දෝරයට සමුදෙන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි 12 වනදා තම ප්‍රාකාරය දැකබලා ගැනීමට
අවසන් වරට එක් වුණා. එහිදී ඔහු කියා සිටියේ අමරිකාවට අවශ්‍ය කර තිබූ දෙවන්ත ආරක්ෂාවක් Taman උරුම කර දුන් බවයි. කෙසේ වෙතත් ප්‍රාකාරය ආසන්න පදිංචි කරුවන් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පළ කර තිබුණා. ඒ ට්‍රම්ප් වෝල් ඉදිකිරීමේදී මතුවූ තත්වයන් එම ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් එල්ල කිරීම මතයි. ඒ අනුව ට්‍රම්ප් ප්‍රාකාරය බිඳ දැමිය යුතු බවට මතවාදයන්ද ඉදිරිපත් ව තිබුණා. මේ සම්බන්ධ අවසන් තීරණය නව ජනපති ජෝ බයිඩන් සතුවන බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.